. සුපින්බතුමී අද ධර්මානු ශාස්සනාව සිදුකරන ගෞරුණීය දේශකයණන් වහන්සේ. කොළඹහත බෞද්තාලෝකමාවතයේ නාරද බෞද්ධ ධර්මායිතනා අධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්ම ශාසනාවේ දායිකත්වයන් කෑගල්ල දේවාලෙක්ගම කෙසෙල් වතු ගොඩ අංකඩී හතලෙස් සයේ පදිංචි චන්රා රාජපක්ෂ මහත්මිය කාක්ක පල්ලිය පබ්බල පදිංචි අමරා ජැයිසිංහ මහත්මිය ප්‍රධාන පවුලේසිලු දෙනා එක්සත් රජධානයේ නිව් හෑම්හි වෙසෙන චමෝත් මදෂ්‍ය මහතා කදාාන පොල් පිටි මෝකලාන අංක හාරසි හැත්තැවෙන් තුනෙහි පදිංචි දුලානිි රොමේනිකාසා හන්සක නිරෝෂණ වහතා, දොඩන් ගොඩ ගං ඉම පදිංචි කේකේස් ලක්මාලී අභේරත්න මහත්මිය දෙකටන මල්වාන පාර අංක දෙසය හතලිස්තුනෙන් එකෙ පදිංචි උදේනී ධම්මිකා රාජපක්ෂ සමඟ චම්පා මල්කාන්ති රාජපක්ෂ දියනියන් විසින්. මෙමොත්තේදී ගෞරුණිය දේශකයණන් වහන්සේට දැහැත් වට්ටිය පිළි ගන්වා ධර්මානු ශාසනාව සඳහා ආරාධනා කර සිටින්නේ. දෙකටන මල්ු හන පාර්ර අංක දෙසයහතලිස්තුනින් එකහි පදංචි, චම්පා, මල්කාන්ති, රාජපක්ෂ මහත් මේ විසින් සාධෝ සාතෝ සාෝ. අද ධර්මදේශනාවේ මාතෘකාව මුදිතා භාවනාව සිදුකරන්නේ කෙසේද. අපේ හොතුන් වූ ධර්ම ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්මස්ත්‍රවනයට පෙර. තිසරණ සහිත පංචසීලය සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරයෙක් කියමු. අවසරයි ස්වාමිින්ත්‍රයන් වහන්ස. සාධූ සාතෝ සාතුෝ. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරාතෝ සම්මා සම්බුද්ධස්ස.

gacaami Duti ammpi daang sarenang gaca Duti ammpi sanghang sarreangg gacaami Duti ammpi sanghang sarenang gacaami hati ammpi budhang sarreangg gacaami hati ammpi budhang sarenang gaca hati ammpidhamang sarreangg gacaami hati ammpi daang saenang gaca mi hati ම් පි සංහන් සරනං ගච්ඡාමී නතියම්පෙ සංහං සරනං ගච්ඡාමී තිසරණ ගමනං සම්පන්නං ආමභන්තේ පානතිපාතාවේරමනී සික්හාපදං සමාධයාමී පානාතිපාතා වේරමනී සික්හපදන් සමාධයා අධන්නාදානවේරමනී සික්හා පදං සමාධයා අධන්නදාන వේරමණී සික්ఖాපදං සමාධයා මී සు මిචచාචාරාవේරමනී සික්హපදං සමාධයාමීමේ මిච්චාචාරා వේරමණී සික්ক্ষాපදං සමාධයාමි සාවාදාవේරමනී සික්హපදං සමාධයාමී සාවාදාవේරමණී සිক্ষాපදං සමාධයාමී సుරම රය මජ්ජ පමා දට්ටානවේරමණී ශික්හපදං සමාධයාමි සුරාමේරේ මජ පමා දට්ඨානා වේරමණි සිික්ඛපදං සමාධයාමි තිසරණීන සද්ධිං පංච සීලං ධම්මං සාදුකං සුරක්හිතං කත්වා අපපමාදේන සම්පාදේතහ ආමභන්තේ සාතුු සමන්තා චක්කවාලේසු අත්‍රග්චන්තු දේවතා සද්ධම්මංමుනිරාජස්ස සුනන්තු සගගමොක්හදං ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවෙන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්සතු සාධුවතාහං යතාාලද්ධ සම්පත්තිතු මා විගච්ඡාමීති සතුසාතුසා ශ්‍රද්ධාවන්ත පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න ශ්‍රී ලංකා ගුවන් විදිලි සංස්ථාව ඔබ වෙත තිලින කරනු ලබන මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවනය කරන්නයි හැම දෙනාම දැන් සැදී පැහැදිී සූදානමින් සිටින්නේ මිදේශනාව ශ්‍රවනය කරන්න ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් පිරිසක් එක්රැස්ව සිටිනව ඇති කියලා අපි විශ්වාස කරනු. එ අනුව ඔබ හැම දෙනාටම ප්‍රයෝජනවත් මාතෘකාවක් ඔස්සේ මිදේශනාව පවත්වන්නටයි බලාපොරොත්තුව. අදදේශනාව මාතෘකාව මුදිතා භාවනාව සිදු කරන්නේ කෙසේද. විශේෂෙන්ම මේ දේශනාව භාවනාවට ලැදි, භාවනාව පුහුණු කරන, භාවනාවගෙන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට ප්‍රයෝජන වත් වෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. බොෝ භාවනා කළත් සමහර වෙලාවට, මුදිතා භාවනාව පුරුදු කරල නැතු ඇති. මොකද ලංකාවේ බොහෝදිනා භාවනා කරන කොට තෝරාගන්න බොහෝම ප්‍රකට්ට ප්‍රියශීලී කර්මස්ථාන කිහිපයක් තියෙනවා. පුංචිකාල ඉඳල පුරුදු කරපු කර්මස්ථානය තමයි මෛත්‍රී භාවනාව. ඒ අතරත බුද්ධානුස්සති භාවනාව පුරුදු කරන පිරිසන්නවා එ වගේ ආනාපාන සතිභාවනාව පුරුදු කරනා ඉන්නෝ ඉළඟට පිළිකුල් භාවනාව පුරුදු කරන මරනානුස්සතිය පුරුදු කරන අය සිටිනෝ ධාතුමන සිකාරභාවනාව කරනා ඉන්න ඔයාදී වශයෙන් යම් යම් තූරාගත්ත විශේෂිත භාවනා ක්‍රම කිහිපයක් තමයි වැඩි හරියක් දෙනා පුරුදු කරන්නේ මුදදිතා භාවනාව කියම භාවනාව පුරුදු කරන අය අඩු වශයෙන් තමයි දකින්න ලැබෙන්නේ නමුත් එය ඉතාම ශාන්ත හිතාම ප්‍රනීත පුරුදු කරන්නට පහසු භාවනා කරම ස්ථානයක් බොහෝ දෙනා වැඩිය හුරු නැති නිසා නොකරන භාවනාවක් ඉතින් ඒ හැමෝටම යම් කිසි හුරුවක් ලබාදීමේ අභිලාශයෙන් තමයි අපි මේ භාවනා කර්මස්ථානය සිදුකරන්නේ කොහොමද කියන එක ඔබට කියල දෙන්න අද මාතුරුකා වශයෙන් යොදාගත්තේ. පින්වත්න ඔබ දන්නවා බෞද්ධ භාවනාක්‍රම දෙකක්තියනෝ. ඒ තමයි සමත භාවනාවයි විපස්සනා භාවනාවයි. සමත භාවනාවෙන් කරන්නේ හිත තුළ තියන, ප්‍රධාන අක්කුසල සිතිවිල්ලි පහක් යටපත් කරලා සමනය කරන එකයි. ඒ සිතුවිලි පහට අපි කියනවා පංචනීවරණ ධර්ම කියේර. සමත භාවනාවෙන් කරන්නේ පංචනීව යටපත් කරලා කෙලෙස් ගනත්වය තුනී කර දැමීමයි. සමතභාවනාව විතරක් වඩලා බුදුදහමෙහි අග්‍ර පලය වන, ි ලක්කය වන නිවන සාක්ෂාත් කරගන්න බෑ සමත භාවනාව සිදු කරලා එතනින් නොනැවති විපස්සනාවදියනු කිරීම තුළින් තමයි නිවන් දකින්න පුළුවන්කමතිෙන් නිවන් දකින්න නං මොනුවද කරන්න ඕන කියල කෙනෙක් ප්‍රශ්නයක් ඇහවෝ එට දෙන්න තියන ප්‍රධාන පිළිතුරක් තමයි බොහෝ ආකාරෙන් මිකට පිළිතුරු දෙන්න පුළුවන් අතර තියෙන ප්‍රධාන පිළිතුරත් තමයි නිවන් දකින්න නම් කෙලෙස් ප්‍රහාාණය කරන්න ඕන කියෙනෙ එක. ත කෙලෙස් ප්‍රහාණය කිරීම එකසරේට කරන්න පුළුවන් වැඩක් නෙවේ. අනවරාග්‍ර සංසාරයේ අපි මේ ජීවත් වෙනකොට ඇහැකණනාසේ දිවශරීරයේ මනසක කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධරස ස්පර්ශ ධර්ම කියන අරමුණුත්වල ඇලමින් ගැටමින් මුලාවෙමින් වැඩිහරියක් කරල තියෙන්නේ කෙලෙස් පෝෂණය කිරීමයි. කෙලෙස් බලගන්වා ගැනීමයි කෙලෙස් ශක්තිමත් කිරීමයි එලෙසින් ශක්තිමත් කරගන්න ලද ගනත්වේ වැඩි කරගන්නා ලද ප්‍රබල කෙලෙස් සමුදායක් හිතුපමණින් බොහොම සරලව සැහැල්ලුවෙන් නැතිකර දමන්න පුළුවන්කමක් නෑ සඳහා වෙහි සක්්ගන්් ඕන මහන්සිවෙන්ටන් උදාහරණයකින් කිව්වො හොඳට මුල් කිදා බැහැල පොළොව බදාගෙන ඉන්න සවිමත් මහාවෘක්ෂයක් තියනවා. ඒ ෘක්ෂය කෙනෙකුට හිතු පමණින් ලේසියෙන්ම උගුල්ලල දාන්න බෑ. ඒ රෘක්ෂය උගුල්ල දාන නං ඉසල්ලවම කද කරන්න ඕන මේ මහා ගහේතිෙන් අතු පාහින්්ඩෝන පැහුවට පස්සේ උසට වැඩී තියෙන ගහේ කඳ කෑලි කෑලිවලට ක කඳ කොට කරගඩෝ ඊට පස්සේ තමයි මුලගාවටම කඳ කපලයවුරු උනහම මුල ගලවගන්න ලෙහෙසේ. ආන්න ඉවාගේ මහා ගණකමට වැඩිච්ච කෙලෙස් ගස් එකසැරට ගලවලයි කරන්න බෑ එකට තියෙන අනුපූර්ව ක්‍රභයක් පද ත බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කල්ල තියෙනවා කෙලෙස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය කරන ක්‍රම තුනක් එවට අපි කියනවා තදංග ප්‍රහාන වික්හම්බන ප්‍රහන සමුච්චේද ප්‍රහාන කියලා. තදංග කියන්නේ හිතේ තියෙන කෙලෙස් සමාජගත කරන්න යන්නේ නැතුව එළියට දාන්න යන්නේ නැතුව ඒ තාවකාලිකව පාලනය කරගන්නවා. ආන්න ඒක හරියට උදාහරණයකින් කියනවන රබ බෝලයක් අරගෙන වතුර යට දාලා අතින් අල්ලං ඉන්න වගේ. ඉතින් අතින් අල්ලගෙන ඉන්නකං මේ බෝලය වතුරයට තියනවා අතහැරපු ගමන් උඩටනවා. එත්තන තියෙන තාවකාලික පාලනයක්. ඒ වගේ අපේ හිතේ, ක්‍රියාත්මක වෙල බුරපුුරා නැගෙල එළියට පනින්නට බලා සිටින. සමාජගත වෙන්නට සූදානමින් සිටින ක්‍රියාකාරකම්, කායික වාචසික මානසික ක්‍රියාකාරකම් පාලනය කරන්නේ සීලයෙන්. එතකොට සිල් සමාදං උනහමන්න තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරන තාවකාලිකෝ කෙලෙස් පාලනය කරනවා. එක සිල් සමාධංග විච්ායි නරකදී වල් කියන්න කරන්න නෑ හිතන්න නෑ එවිදිහට යම් සිික්ෂණයක් තියෙනවා. ද සීලයෙන් කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය කරනවා. ඊට පස්සේ සමාධී කන සමත භාවනාව සමත භාවනාවෙන් මකද කරන්නේ කෙලෙස් වලතියන ගනකම අඩු කරනවා. කෙලෙස් ගණකම වැඩිවෙන්නේ කොහොමද අරමුණු ක ඇතිවෙන විදියට හිතන්න යනකොට ආන්න හිතේ කෙලෙස් ගනකම වැඩියනවා ඇහැට පෙන්ිච රූපයක් මුල්කරගෙන කෙස් ඇතිවෙන විදිට හිතන්න ගත්ත හිතේ කෙලෙස් ගණකම වැඩෙනවා කනට ඇහෙන ශබ්දයක් නිසා කෙලෙස් ඇති වෙන විදිට හිතන්න පුළුවන් මට මෙයා මෙහෙම බැන්න මේ විදිහට කෙව්වාදී වශෙන් යලියල හිතනකොට කෙලෙස්වල තියන දවේශයනමති ප්‍රබල ලේශයේ තියන ගනකම වැඩිවෙන්න පුළුවන්. ඉතිං අන්න ඒ විදිහටමි නරක අරමුණු ගැන හිතනකොට මොක දෙවෙන්ය පංච නීවරණ ධර්ම වැඩිදියුණු වෙලා යනවා මෙන්න මේ වැඩිදියුණු වෙලා යන පංච නීවරන ධර්ම යටපත් කරන්න නම් තුනී කරන්න නම් මොකද කරන්න්ඩෝන විවිධ අරමුණු පස්සෙ හිතදුවන එක පාලනය කරලා එක කුසලා අරමුණක හිත සංවර කරන්න ඕන ආන එකස අරමුණක හිත සංවර කරන භාවනාව තමයි සමත භාවනාව කියන්න එතට සමත භාවනාවෙන් සමාධයෙන් කරන්නේ වික්කම්බන ප්‍රණ කෙලෙස් වලතියන ගනත්තුවේ විශ්කම්භහය අඩු කරල දානු. එෙන් විෂ්කම්බි අඩුරාට පස්ස කෙලෙස් මුලිඩු පුතාාදැමීමයි සිද්ධ කළියයුතු වන්නේ එකට ගැන සමුච්චේ ද ප්‍රහාාන හිතේ තියෙන කෙලෙ සහමුලින්ම ප්‍රාණය කරන්නමකද කරන්නඩෝන විපස්සනා භාාවනාව පුරුදු කරන්න ප්‍රඥාව කියන විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීම තුළින් අන්න කෙලෙස් සහමුලින්ම ගල ෝදාන පුළො. හිත තුළ තියෙන කෙලෙස් සහමුලින්ම ගලවල දාපු දවසට තමයි නිවන් දැක්කා කෙළි කියන්. එහෙනම් නිවන්දකින්න මේ ත්‍රිවිධාකාරයට කෙලෙස් ප්‍රහාණය කරන්න්ඩෝන ඒ ත්‍රවිධාකාරයට කෙලෙස් ප්‍රහාණය කරන්න නං ත්‍රිශික්ෂාව පුරුදු කරන්නඩෝට.මකද ත්‍රිශික්ෂාව සීල සමාදි ප්‍රඥ්ඥා සීලයෙන් කෙලෙස් ස්තාවකාලිකව යට පපත් කරනවා එකට කියන්න තදංග ප්‍රහාාන කියලා සමාධිහයෙන් හෙවත් සමතභාවනාවෙන් කෙලෙස් වල තියන ගණකම අඩුකරල දානෝ. එකර කියන්නේ වික්හම්බන ප්‍රහාාන කියලා ඉට පාස විදර්ශනා භාවනාව හෙවත් ප්‍රග්ඥාවෙන් හිතේ තියන කෙලෙස් මුලිනුපුටාදානෝ මුලින්ම ගලවල දානවා එට කියන්නේ සමුච්චේ ද ප්‍රහාාණ කියලා ඇතු ඔන්නඔය කියන ක්‍රමතුනින් කෙලෙස් ප්‍රහාාණය වනානං එතන තමයි නිවනතයෙන් එතුට ඒ නිවන සාක්ෂාත් කරගන්න සමතභාවනාවයි විපස්සනා භාවනාවයි අත්‍යවශ්‍ය වෙනවා එතකොට සමත භාවනාවෙන් කරන්නේ පංචනීවරන ධර්ම යටපත් කරලා හිත සමනයට පත්කිරීම කියනෙ දැන් ඔබ ේරුම් අරගත් මෙ හිත සමනයට පත් කරන්න පුළුවන් පංචනීවරණ ධර්ම යට පත් කරන්න පුළුවන් භාවනා කර්මස්ථාන හෙවත් සමත භාවනාකර්මස්ථාන තියනවා හතලිය ඒවට කියන සම සතලිස් කර්මස්ථාන කියලා දස විධානුස්සති භාවනා කර්මස්ථන තියෙන බුද්ධානුස්සති ධම්මානුස්සති සංගානුස්සති ආදීවශං සඳහන් වෙන ඉට පස දස කසින භාවනා තියනවා දස අසුභ භාවනා තියනවා ආදි වශං හතලිහක් තියනවා. ආන්න ඒ භාවනා හතලිය අතරේ බ්‍රහ්ම විහාර භාවනා නමින් හඳුන්ුවනු ලබන මෙත්තා කරුණා මුදිිතා උපෙක්හා කියන භාවනා හතරක් තියනවා. ඒ හතරින් අපි අද කියල දෙන්නේ මුදිතා භාවනාවයි. එතුකට මුදිිතා කියන වචනය හැදෙන්නේ මුද කියන ධාතුව මුල් කරගෙන. සාමාන්‍යෙන් ඔබ හොඳට අහල තියෙනවා වචනයක් මෝදනය කියල මෝදනය කියන්නේ සතුටට එතකොට මුදිතා කියල කියන්නේ එම සතුටු වෙන කෙනාහිව නැත්තං සතුටු වෙන ස්වභාවය මොනවයි සතුටු වෙන ස්වභාවේද අන්සතු සැපතෙහි අවංකව සතුටු වෙන ස්වභාවයට තමයි මුදිිතාව කියල කියන්නේ. සාමාන්‍යෙන් ප්‍රථජනයාට තමන්ට සැපසම්පත් තියන කොට තමන්ට තියන සැප සම්පත්වල ඇතිවෙන ලූභයක් තමන්ගිදීවල් ලෝභකමින් රැකගන්නට බලාපරෘත්තු වෙනවා උත්සහ කරනවා. සමහරලාවට තමන්ට තිය සැපවලට ලෝබය වගේම මානයක් තියනු සමහරුන්ට අපිට තියනේවා අනිතයට නෑණ කියල තමන් ඉහල තියල අනිත් අයි පල්ි හාට දාල හිත්තන ස්වභාවය. එකට අපි ධර්මී සධානක නොත වචනේ ත්තුඋක්කන්සන පරවම්භන කියලා. අත්ත උක්කන්සන කියන තමන් ඉහළතිල පරවම්භන කියන අනිතයි පල්ලි හාටදාන. එක මානයේ ස්වභාවය. එත තමන්ගේ සම්පත් තියෙනකොට මානය ඇතිවෙන්නත් පුළුවන්. ඊළඟට තමන්ගේ සෑම්පත් සම්බාන්ධය උපාධානය ඇතිවෙන්න පුළුව. උපාධානය කියන වචනේ. වචනනාර්ථ කහිපයක්තිේ නො පලවෙනි වචනාර්ථය තමයි ළඟට ගැනීම කියන එක උපකයනි සමී පාර්තය හඟවන උපසර්ගයක් ආධානයහැරි කියන ගන්නවා කියන එක ළඟට ගැනීම එතකොට මේ ළඟට ගැනීම සිද්ධ වෙන්න ආකාරදිකින්ම් පුළුවන් අතින් හදර ළඟට ගන්නත් පුළුවන් හිතින් හදර ළඟට ගන්නත් පුළුවන් එතකොට භෞතික සම්පත් සම්බන්ධයෙන් ඔය කියන උපාදාන දෙක මැඇතිවෙන්න පුළුවන් තමන්ගේ භෞතික සම්පත් මිල මුදල් දැන දාහන්න වෙන වෙනත් භෞතික සම්පත් අතින් ඇදලත් ළඟ දරගන්න පුළුවන් තමන්ගේ කමනිසා හිතිං තදිින්මල්ලාගෙන ළඟට ගන්නත් පුළුවන් කම තියනවා එතකොට මංගේ දේවල් සම්බන්ධයෙන් න්න උපාධානය ඇතිවෙන්නත් පුළුවන්. ඊළඟට තමන්ගේ සැප සම්පත් සම්බන්ධයෙන් කෙනෙකුට මසුරුකමක් ැතිවෙන්නත් පුළුවන්. මසුරාගේ ස්වභාවයමකදද ද ලෝබයාගේ ස්වභාවය ෝය තමං පාවිච්චි කරනවා හැබැයි තියෙන දවල් අනිත් අයට දෙන්න නෑ. මසුරා එව නෙවයි මසුරා තමන් පාවිච්චි කරන්නෙත් නෑ අනිතයට දෙන්නෙත් නෑ. එතකොට ඔන්න තමන්ගේ සැපසම්පත් සම්බන්ධයෙන් ප්‍රථක් ජනයෙකුට ඔය කියන කෙලෙස් ඇතිවෙන්න පුළුවන්. ලෝබය ඇතිවෙන්න පුළුවන් මානය ඇතිවෙන්න පුළුවන් උපාදාානය ඇතිවෙන්න පුළුවන් මසුරු කම ඇතිවෙන්න පුළුවන් මන්ගේ සම්පත් සම්බන්ධය එට ප්‍රථහක් ජනයෙකුට අනුන්ගේ සම්පත් සම්බන්ධයෙන් ඇති වෙන මානසික සභාවයක්ම කදේ ඒ තම ඉරිසියාව නොසත්තුට තව විදිහකට කිෙවොත් අන්න තව කෙනෙක් හොදර දියනු වෙලායි නව දකින්න තියෙන අකමැත්ත අන්නේ අකමැත්ත මුල්කරගෙන හිතේ සතුටක්ෙන්නේ නෑ මොකද එ හිත සතුටු වෙනි අනිත් අය වැටිලා හොඳට දුකට පත්වෙලා ඉන්නවා දකින්නයි කැමැත්ත එහෙම කැමැත්ත තියෙන වෙලාවේ හොඳට අනිතය සපවන්තව ජීවත්ති නෝ දැක්ක හම අන්නේ එක දරාගන්න බැරි ස්වභාවයක් තියෙනවා එතකොට මෙන්න මේ කියන අක මැත්තට ධර්මී දීල තියෙන අනිත් අය සැපවිඳිනවා දකින්න තියෙන අක මැත්තට ධර්මී දීල තියෙන වචනය තමයි අරය කියල කියන්නේ රත්ති අර කිය වචන දෙකක් තිය රතිය කියන්නේ ඇලීමට කැමැත්දට එළඟට අරතී කියල කියන්නේ නොැලීමට හෙවත් නොැලීම අකමැත්ත එතක අකමැත්ත කියල කියන්නේ මෙතන මොකක්ද අකමැත්ත කියල කියන්නේ මෙතන තේරුම් ගන්න හොඳන සවුම් තැනක් පවු්කර මේ පව් කරන්න තියන අකමැත්ත නෙවේ මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ අනිත්ෙකෙන සැපවිඳි නොව දකින්න තියන අකමැත්ත එතකොට එතන අරතිය කියල කියන්නේ හොඳ දෙයක් නෙවේ සාමාන්‍යෙන් රතිය කියල කියන්නේ හොඳ දෙයක් නෙවෙේ සාමාන් රති කියන ඇලීම කිය ඇලීම කියනක හොඳ දෙයක් නේ කැමැත්ත කියන්නේ හොඳ දෙයක් නෙවේ හැබැයි ද මේ මුදිතාව ගැන විස්තර කරන තැනදී ඇතිවෙන්න. අරැත් අරථය කියන එක. අකමැත්ත කියන එක ඒක හොඳ දෙයකුත් නෙවෙේ. අත් හොඳ දෙයක් කියලා සමස්තයක් විදිහට හිතුවාට නොවැලීම හොඳ දෙයක් කියලා සමස්තයක් විදිහයට හිතුවාට මුදිතාව සම්බන්ධයෙන් ගත්තොත් අරතී කියල කියන්නේ කද්ද අකුසලයක්. එහෙනම් මුදිතා භාවනාවෙන් දුරුවන අකුසලය, අරථීයයි කිය ඔන්න තේරුන් ගන්නවා. මුදිතාභාවනාවෙන් දුරුවන අකුසලය තමයි අනුන් සැපවිඳිනවාට ඇති අකමැත්තහෙවත් අරතිය. එහම් අරථය දුරු කරගන්න තමයි මුදිතාභාවනාව අපි සිදු කරනු ලබන්නේ. ත මුදිිතා භාවනාවේදී මූලිකවම කරන්නමු කදද ඇත්තා වූ හිතසුව නොනැසී පවතීවා යනුවෙන් හිතීම කවුරහරි කෙනෙකුට තියන පවතින යම්කිිසි දෙයක් තියෙනවන ආන්නේ පවතින දේවල් නොනැසී පවතිීවා ලද සපතින් නොපිරිහේවා කියලා හරදයංගමව හිතීම තමයි මුදිතාවේ දී සිද්ධවෙන්න පාලීෙන් සඳහන් කරන යතා ලද්ධ සම්පත්තිතුමා විගච්චතු යතහා ලද්ධ කරකන්නේ තමන් ලද සම්පත්තිතු සම්පතිං සැපතිං මාවිගච්චතු නොපිරිහේවා. එතොරොන්න මුදිතා භාවනාවේ තියෙන්නේ එක භාවනා කර්මස්ථානය ද මෛත්‍රී භාවනාව ගත්තුත් වෛරනැත් වෙමි තරහනැත්තෙක් වෙමි කියල තමාන්ට මෛත්‍රී කරගෙන සියලු සත්වයෝ වෛර නැත්වූ වෙත්වා තරහනැත්තුව වෙත්වා දුක්පීදාානැත්තුූ වෙත්වා සූපත් වූ සිත් ඇත්තුවූ වෙත්වා කියෙල් සාමාන හිතනෝනි. මෙතන දිතියන එකවාකයි. මකදවා කිය ලද්ද සැපතින් නොපිරි හෙත්වා කියල හිතන එකයි. එතුකට මේ භාවනාව මෛත්‍රී භාවනාව, වඩන ක්‍රමයටම තමයි පුරුදු කරන්න තියන්න දැන් සාමානින් අපි දන්නවා මෛත්‍රී භාවනාවත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ඒ තමයි මෛත්‍රිය වැඩීමයි මෛත්‍රී පැතිරවීමයි මෛත්‍රී වඩන්නේ තමන්ට පතුරුවන්නේ අනුන්ට එ අනුන්ට පතුරුවන්න තමල්ලඟ තිීන්ඩිපේ ඒවාගේ තමයි මුදිතාව මුදිතාව වඩනවා මුදිතාව පතුරුවවා එතකොට මෛත්‍රිය වනත් ඔබ ඉගෙන ගන්න ඕන ොද දෙයක්ත්වය ඒ තමයි අනි මෛත්‍රී කරන්නේ අපි අපේ මෛත්‍රිය නිසා අනිත් අය සුවපත්වෙන නිසාම නෙවෙයි දැන් හිතන්න අපි සියලු සත්වෝ වෛරනැත්තුවූ වෙත්වා කල හිතනෝ දැන් කොච්චර කාලයයක් ෝක හිතලැද් හරු හිත ොට රියන කා ඳල් හිතල ති න සියලු ස පත් ෙවා වයිර ැතුූ ෙත්තුවා කියලා. තැන් එෙමෙක්කන පොඩ්ඩම් ොහතක කල්පනා කල බලන්න දැන් ෙම හිතුවවා කියලා සියලු සතයන්ගේ වෛර ැති වෙලාද. දන්න තරහට එන්නෙන්න වෛරරි වැඩියනක වෙලාතිය. එතුකොට හිනක් මේ අපි නිිෂ් ප්‍රයෝජන වැඩද මේ රන්න සියලු සත්යන්ගේ වයි .ෑ නිිෂ් ප්‍රයෝජන නෑ ඇයිඒ. සියලු සත්ත්වයන්ගේ වෛරයේ නැතිවේතුවා කියල හිටං ප්‍රාර්ථනා කරනකොට එහෙම හිතන මොහොතක් බාසා සුවපත් වෙනවා කාග හිතද තමන්ගේ හිත එතකොට අපි මේ මෛත්‍රී කරන්නේ අපේ මෛත්‍රීින් අනිත් අය සුවපත් කරන්න නෙවේ මූලිකව අපව සුවපත් වෙන්නයි භාවනාවක් කරන්න මූලිකව අනි අය නිවන් දකින්න නෙවිනි භාවනා කරන්නේ තමන්ට නිවන් දකින්න. එහම් මට නිවඳදක් කියන්න නමකත කරන්නු තමන් හිත යන කෙස් ප්‍රාණය වෙන්ඩ තමන් හිතේ තියන කෙලෙස් ප්‍රහාණය වෙන විදියට තමන් හිත පුරුදු කරන්න ඕන හිතන්න පුරදුුවෙන්ට ඕනු එක තමයි භාවනනාපක නොගී කරන්නේ ආන්න ඒ වගේ මුදිතාභාවනාවෙදිත් අපි කරන්නම කදද අපේ හිතේතියන ඊර්ෂාව අපේ හිතේ තියන අරතිය දුරු කරගැනීම සඳහ තම අප මුදිතාවඩට ඉස්සෙල්ලාම අපි අපේ හිත සුවපත් කරගන්න මුදිතාගුණයෙන් යුක්ත කරගන්න අපි අධිෂ්ටාන කරගන්නවා කොහොමදක අධිෂ්ටාන කරගන්නේ මම ලද්ද සැපතින් නොපිරිහෙමීහ අදිිෂ්ටාන කරගන්න දැම මුදිතා භාවනා මෛත්‍රී භාවනාවගේ භාවනා කරනකොට තමන්ට මෛත්‍රී කරනකොට අධිෂ්ඨානය හරම හොඳයි ප්‍රාර්ථනාවට වැඩිය සාම්ප්‍රායක අපි පුරදු වෙලාඉන්නේ පාර්ථනා කරන්නන මම වෛරනැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වවෙම්වා නිදුක් වෙම්වා නීරෝගි වෙම්වා කියල ඒක නරකනන්නේ හොදයි හැබැ ඊට වැඩිය ප්‍රබලයි මම වෛරණැත්තෙක් වෙමී කියල හිතන එක ඇයිඒ සාමාන්‍ය ගොඩා කලාට අපි ප්‍රාර්ථනා කරන්නේ ක්‍රියාවක් කළ අවසන් වනාට පස්සෙන මේ ක්‍රියාවේ බලයෙන් මෙහෙම වේවාකිි පාර්ථනා කර එතට එත ඉන් පස්සෙ ක්‍රියාව හා තියන බැන්දිීම අඩුයි අධිෂ්ටානයත් කරනට අධිෂ්ඨානය ක්‍රියාව අතරතියන සම්බන්තිය වැඩි. ප්‍රාර්ථනාව කනට ක්‍රියාව කල් ඉවරයිනි ද ඒහින්ද ක්‍රියාව ගැනයි උනන්දුවක් නෑ වෙනවනම් වේවා කියන අදහස තියෙන්න්නේ ඒක නිකා අනිත් අයට පවරලා තමන් ඇගබියරගන්න වගේ මට්ට මක්ක්‍යතන තියන්නේ ැෙක් කරල දෙන්නක තකම් අන්නිකං ඉන්න විවේකෙන් ඉන්න කියවාගේ අනිතයට බාරදීලා ඉන්න වගේ. හැබැයි මං වෛරණැත්තෙක් වෙමි කියල හිතුව යට දෙන අධිෂ්ඨානය කවුර වෛර කලත් මන්න වෛරකරණයන්නෑ කියෙල් අන්නේ වගේ. ඒ අදිිෂ්ඨානය හරීම ප්‍රබලයි. එනිසා මෛත්‍රී භාවනා කරනකටත් පුරදුවෙන්. මම වෛරනැත්තෙක් වෙම්වා තරහනත්තෙක් වෙම්වා කියනොට වැඩ ම වරනැත්තෙක් තරහනත්තෙක් වෙමි. මම දු පීඩානැත්තෙක් වෙමි සුව පත් ව සිත්්ඇත්තෙක් වෙමිර හිම අධිෂ්ඨාන කරන්න එක හරීම හොඳයි එතකොට අනිත්තය වෙනුවෙන් අපි අධිෂ්ඨාන කරන්න බෑ අනිතෑය වෙනුවෙන් කරදින ප්‍රර්ථනාව මම වෛරනැත්තෙක් වෙමි තොපි වෛරනැත්තුව වවූ කිය හෙම කරන්න බෑන ඒ නිසා එතිෙන්දි අපිට මෛත්‍රී සහගතවහු දෙක් ප්‍රාර්ථනාවත් තමයි කරන්න වෙන්න ඉතින් අන්න ඒවාගේ මුදිතා භාවනා වෙදෙත් මන්ට මුදිතාව පතුරුවන්න තමන්ගේ හිතේ තියන අරතිය ඉරිසියාව නැති කරගන්න කොහොමද මම ලද සැපති නොපිරිහිමී කෙලිස් සෙල පලවෙනි භාවනවා කිය හිතා. ඊට පස ලද සැපත කියන අපි කොටස් හතරකට බෙදනවා. මකක්ද කොටස් හර කායික සැපත මානසික සැපත ඊට පස්සේ සාමිස සැපත නිරාමිස සැප ඔන්න සැපත හතරයි. එතට දැන්වන තමන්ට අධිෂ්ටාන කරගන්න මම ලදකායික සැපතින් නොපිරිහෙමි පලවෙනි භාවනා කරමස්ථානය. ඒ හතරේ පලවෙනික. ඊට පස්සේ මම ලද මානසික සැපතින් නොපිරිහෙමි. මම ලද සාමිස සැපතින් නොපිරිහෙමි මම ලද නිරාමිස සැපති නොපිරිහෙමේ තමන් සම්බන්ධයෙන් මුදිතාභාවනාව කරනකොට වාක පහක් කියවෙනවා. ගදවා පහ පලවෙෙනියක තමයි මම ලද සැපතින් නො පිරිහෙමි. ඉට පස්සේ දෙවනියක මම ලදකායික සැපතින් නො පිරිහෙමේ. තුංවෙනික මම ලද මානසික සැපතින් නො පිරිහෙමේ. හතරවෙනිියක, මම ලදද සාවිස සැපතින් නො පිරිහිෙමි පස්සෙනයක මම ලද නිරාමිස සැපතින් නොපිරිහෙමි ආනේ විදිහෙට තමන් සම්බන්ධයෙන් අධිෂ්ඨානයක් ඇතිිකර ගන්න ඕර ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මේ මුදිතාව අපි පුරුදු කරනවා සියලු සත්ත්වයන්ට එකට කියන අනෝදිස පරණ මුදිතා කියලා වනයතියන ඕධි කියලා ඕධි කියන්නේ සීමාව අනෝධි කියන්නේ සීමාව නෑ කියන එක එතකොට එක එක පුද්ගලයෝ කවුරුවත් විශේෂ කරගන්න නැතුව සමස්ත සත්ව ප්‍රජාවම ඉලක්ක කරගෙන අපි මේ මුදිතාභාවන පුරුදු කරනවා එ මේ ලෝකීන සමස්ථය හඳුන්වා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් වචන කීපයක්ත්තිය නවා එකට අපි පාලීින්ගේනෝ සබ්බේ සත් සබ්බේ භූතා සබ්බේ පාන සබ්බේ පුග්ගලා සබ්බේ අත්තභාව පරිාපන්නා කියලා වචචන ටිකත්තේරු. සබ්බේ සත්තා කියල කියන්නේ රූපවේදනා සංඥා සංකහර විඤ්ඥාන කියන පංචස්කන්දය ආසක්ත කරගෙන ඉන්නයට තමයි සත්වයෝ කියලා කියන්න. නැතකොට ඒ පංචස්කන්ධය ආසක්තහවත් ඇලිල ඉන්න සියලු සත්වයෝ කියන කොටස අනෝදිස පරණමිත්තාවිදී අපි ගන්නවා ඒළඟට ඒහා සමානම වචනය සමස්්‍ය හඳුන්න්න තිෙන වචනය තමයි සබබේ තා ස භූතා කෙන ලෝකයේ සියලු පහළ වෙල ඉන්න සත් අය සබබේ පාන පානාකෙන් පනලබාගෙන ඉන්න අය සබ්බේ පුග්ගලා පංචස්කන්දේ පුද්ගලිකත්තුවෙන් අල්ලගෙන ඉන්න අය එළට සබ්බේ අත්ත භාව පරියා පන්නා ියලු ආත්ම භාව වලට ප්‍රවේශ වෙලා ඇතුල් වෙලවාසය කරණ අය කියන ඔන්න ඔය අදහස් වනින් වචන පහත්තය. ඉති ඒ වචන පහ මුල් කරගෙන ආපහු අර මුදිතාව පතුරුවනෝ. දැන් එක මුදිතාව වඩන එක වඩන්නේ තමන්ට දෙක මුදිතාව පතුරුවනෝ. මුදිතාව පතුරුවන කොට ඔය කියන ගොඩවල් පහටම පතුරුවනු. මා මෙන්ම සියලු සත්වයෝ, ලද සැපතින් නොපිරිහෙත්වා ොන පලවනිවාකය. සියලු සත්වයෝ ලද කායික සැපතින් නොපිරිහෙත්වා සියලු සත්වයෝ ලද මානසික සැපතින් නොපිරිහෙත්වා සියලු සතවයෝ ලද සාමිස සැපතින් නොපිරිහෙත්වා සියලු සත්‍යයෝ ලද නිරාමිස සැපතින් නොපිරිහෙත්වා කියලොන සියලු සත්වයන්ට මුදිතාව පතරෝණු. එර්බස්සේ ආපහු සීමා විරහිතව මුදිිතාව පතුරවනු. සබ්බි භූතා කියීන වචනගන්න සියලු භූතයෝ ලද සැපතින් නො පිරිහෙත්වා සියලු භූතියෝ ලද කායික සැපතින් නො පිරිහෙත්වා සියල බූතියෝ ලද මානසික සැපති නො පරිහෙත්වා සියලු භූතියෝ ලද සාමිස සැපති නො පිරිහෙත්වා සියලු බූතියෝ ලද නිරාමිස සැපතින් නො පිරිහෙත්වා කියළත් අන්න මුදිිතා පතරුන්. එළඟට සියලු ප්‍රාණීහු සබබි පානා කියන සියලු ප්‍රාණීහි සම්බරු ඉදිර පස්සාකාරින්. මුදිිතාව පතරුුණු. සියලු පුද්ගලයෝ කියලා ආයි තර පස්සාකාරයට මුදිිතාව පතරුණු. සියලු ආත්මභාව ලබාගෙන සිටිනස් අය කියලා ඒ පස්සාකාරයට මුදිිතාව පතුරුවුණු. ඔන්න ඔය විදිහෙට පොදුවේ මුදිිතාව පතුරුවල ඊළඟට මොකද කරන්න. ඊළට ඔන්නහුට ප්‍රක්ටිකල් පැත්තක් තියනොමගේ ප්‍රයෝගික පැත්තා. ඒ තමයි තමන්ට අත්තිශයින්ම හිතවත් නැති එක පවුල්ල කෙනෙක් නොවන කෙනෙක් තෝරගන්න තමන්ට හිතවත් හැබැයි පවුලේ තරම්ම සමීහි පිහිතවත්කමක් නෑ. පවුලේ නොවන මොකද පවු්ලේන් තෝරගන්න හොඳ නැත්තේ මුදිතාව කරනකොට එතකොට දන්නව නැතු ලෝබේන්න පුළුවන් අනුන්ගේ ඒැන මන්ගේ අම්මකි තාතගේ දූල පුතාලගේ නෝනල මහත්තරුන්ගේ සැප දැකලවර වෙලා ඒ සැපෙන් නොපිරිහිතුවා කියල කියන්නේ මුදිතාව නිසා නැවේ ලෝභකාම නිසා. ඇයි තමන් අයට එන තමන්ට තියන වාසේ ගැන හිතල අන මේ වන්න කවදාවත් පිරිහිෙන්නේ පාහෙල් හිතනවා එතට එතන ලොකු සතුට කුත්තියෙනවා ඒක අකුසලය කට ගනි ගේහසිත සෝමනස්සය කියලා ගේහසිත සෝමනස්සය කියන්නේ තමන්ගනෑයෝ සැපවිඳ නෝ දැකල සතුට වෙන එක එතන එතන සතුට තියන්නේ ඇතටම කුසලේ මුල් කර ගත සතුරක් නවි කෙස් මුල්කර ගත සතුට තමන්ගේ කම මුල් කර නිසා ඇති වෙන එක ආන්න නැති කරගන්න එක පාලනය කරගන්න මොකද කරන්න තමන්ගේ නොවන එහෙත් තමන්ට හිතවත් සහ තමන්ට වැඩිය විවිධ අංශවලින් ඉහළ තලවල ඉන්න අය තෝරගන්න. ආන්න එහෙම තෝරාගෙන ඒ අය සම්බන්ධයෙන් මයි මේ මුදිතාව පතුරුණ කොහොමද ඔන්න දැන් එහෙක්ෙනෙක් තරගන්න අපිස්සෙලම තෝරගන්නවා අපිට වැඩිය ලස්සනක් කෙනෙක් රාගෙන එයායටට මුදිතාව පතතුරුන් ොහො මුදිිතාා පතුරවා න අහවලා මේ ලද රූප සම්පත්තියෙන් නොපිරිහේවා කෙලේ යාගැෙන හිීවසරයක් එීම හිතනවා ආන්න එතකොට යා ඒ සම්බන්න්නේ මුදිතාහා වැැති වෙනවා දැංඕක තමන්ගේ පවුලඉන්න දරුවෙකට නවන මහත්තේ මතිතන්න ල එකොට දන්නමටතු රාගගේ වැඩෙන්න්න පුල තමන්ට ඕන හින්ද තමයි එතන දී අරආසාාව වැඩිවෙන විදිර හෙම හිතන්නේ මකද තමන්ගේ අද නුවනකොට ඒකි වාසිය තමන්ට ලැබෙනවාන නේද. ආනන්න ඒ අදහස්සෙන් ඒ ගේ සිත සෝමනස්සේ එක අකු සැල අදන්නෙම නැටුුණාට. ඒක බේරෙන්න්න තමන්ගේ නොවන එහෙත් තමන්ට හිතවත් කවුරු හරිතෝරගෙන අරගේ සම්පත්තලින් හෝසත් රූප සම්පත්තින් තමන්ට වැඩිය ඉන්නෙක් කෙනෙක් මතක් කරගන්න එහෙම මතක් කරගෙන අේයා මේ ලවිච්චරූප සම්පත්තියෙන් පිරිහෙන්නේපා නොපිරිහේවා ලදරූප සම්පත්තියෙන් නොපිරිහේවාහියා සම්බන්ධෙන් කීප දොළස් සතාව සිය දහස් වතාවක් කරහිම හිතරු එතුර බලන්න එහෙම හිතනකොට තවත් කුසලයකුත්තෙන ඒතාව එමකක්ද මානයක් අඩුවෙන ඇයි පිළිගන්නවන නිරාසේම ආහවලා මට වැඩි ලස්සනැගෙල් නද මානයති න එක්කෙන හිතනකමුත් මං කොට වැඩි ලසනගේෙ හිතන මට වැඩිය හවලාලස්සන ගෙල් හිතනකොට මෙයාගේ අනතිමානික මිස්පතුවලෙනවා බලන්න ඒ බුඳිතාවත් එක්ක තවත් කුසලයක් වැඩි දියුණු කරගන්න පුළුවන් කමලබෙනවා ඊළඟ කාරණය දෙැ තමන්ට වැඩිය ධනවත් එක් කෙනෙක්කෙන පුළා ඒ ධනවතා හිතට ගන්න හිතට අරගෙන එයා ධනවත්කමින් නොපිරි හේවාකෙල් හිතනවා ඒවගේ වැඩියෙන් අරවාකය නිතර නිතර කිය නොඳට පුුරුවෙනකං දහලුස් වතාවක්නේ විසිේ දහස්වතාවක්න ව ලක්ෂ ෝඩි තාවක් කරිකමක් නෑ ඒකම පුරුදු කරනු ඇකට සමාධයත්වඩෙනු ඊළඟට උගත් අයෙන්න. අපි වැඩේ උගත්කම් තියනයි නොඒ උගත්කම් යෙනෙ කෙනෙක් බල යාගේ උගත්කමින් නොපිරි හේවා කියල හිතනවා බලන් කොච්චරහො දෙද. තර ධනවාන්තකංගෙන හිතන්න පුළුව උගත්කං ගෙන හිතන්න පුළුවන් රූමාත්කං ගෙන හිතන්න පුළුවන් ගුණවවාත්කංන්ගෙන හිතන්න බට අපට වැඩිය සිිල්වන්ත කෙනෙක්න අප හිතනයා සම්බන්ධය මකද අනේ කිසිම හේතුවකින්යා සීලයෙන්නො පිරිහේවා කියල හිතනවා සමට අපට වැඩිය ප්‍රඥාවන්ත කෙනෙක්ක නවා ධර්මඥානය තියෙන කෙනෙක්ෙන් නවා අපි හිතනවා නේමයාගේ ධර්මඥානය වැඩි දියුණු වේවා හොඳට දැ හාමුදුර කෙනෙක් සම්බන්ධයෙන් වල මුදිතා ඇති කර ගන්න පුළල අන්කහො ොද අනේ හවල් ස්වාමින්න් වහන්සේගේ බණනකිීමේ හැකියාව තව තවත් වැඩි දියනුේවා බණකීමේ හැකියාවෙන් කිසිදාක නොපිරිහේවා කියලා හිතන්න පුො දැම මේ බනහල මුදිතා ගුණේ ඇතිකරගෙන නේද. අන්තිමේදී එහම මුදිිතාවක් කුණනත් ෝ හැත්තන්ට ඇති කරගෙන ආශිර්වාදයක් කරන්න පුුව. ආන්න ඒවාගේ තමන්ට වැඩිය සිල්වන්ත කෙනෙක් තෝරගන්න තමන්ට වැඩිය ගුණවන්ත කෙනෙක් තූරගන්න තමන්ට වැඩිය ත්‍යාගශීලි කෙරි දන්දිෙන කෙනෙක් තෝරගෙන අනේ මෙයාගම තියාාග ගුණයෙන් කවදාවත් මෙයානොපිරිහේවා එහම හිතන්න පුළුවන් ගොඩාකා ඒ දැක ඉරිසිය කරන ඔය විදිීරනම් අපිටත්දන්න දෙන්න පුළුවන් ඕඉති වෙන වෙන හොරම වැඩ කරලා හම්බ කරපුුවනේ ඔය අදවසිං කෙල ඒ ඉරිසියා කරල පහරගහනිකන කරන්න ආන්න ඒවා නොකර පුළුවන් තරං විදියට හිතා ඇතුරුන්න එක පුද්ගලේ තමන්ට හිතයිෂි පුද්ගලෙක් තෝරගෙන ඒ හි හැබැයි වැඩේ තිය ය කියන ගුණ ක්කෝම එක පුදග ලගවන ලස්සනයි උගත්කමයි ගුණුවන්තකමයි සිල්ුවන්තකමයි ති්‍යයාග ශීලික පුක්කම එකක් නාගාව නැති වන්න පුල්ල සමමාට ඉතින් ඔය ගුණ ධර්ම වැඩ ප්‍රමාණයයක් එකක් නෙ ගාාව තියන එක කින්න පුළුවන් එහෙම කෙනෙක් තො ගන ළලන් ලෙසි එහෙම නැත්තං එකක ගුණේ හඩි තෝරග අ මේ ගුණත් තෝරගන්න කොටමකද වෙන්නේ නි දුරගුණ අමතක වෙනවා. අපි දැන් ුවන යාගේ යා සම්බන්න්නේ හිතල මුදිතාගුණේ ඇතිකරගන්නනි එතකොට එයා තුළ වෙනත් දුර්ගුණ තියෙනවන ඒවගෙන අපි හිතන්නේ. ඒ මහිතන්න තියෙනකොට හොඳවෙෙන අපේ හිත. දැන් අපිට ුවමනාව තියෙන කාගෙ හරි දාන ජහිතනාව ගැන හිතන්න එතොට ඒ දානම පරි්‍යයාගේ ශීලී භාාවයෙන් පිරිහෙන් එපා කියල හිතඉන්නවා අප ඒත් බුස්සීරෙක්න්න පුළුවන් ඒ දුස්සසිරකම ගැන ත අපිතනයා හොඳ පැත්ත දන්දීමේ පැත්ත ආනයෙන් නොපිරිහේවා කියල හිත හිතාපියාට සිෙත්් පතන්. ඔන්න ඕක ඕදිස පරණ මුදිතාවින් ඕදිස කැන සීමාවත් දාගෙන කරන එක ඊට පසේ මේ සීමාව තාවටික පුළුල් කරනවා දිසා පරන මුදිතා කියල දිසාාව කියල කියන්නේ දස දිසාවේමඉන්න සිු සත්වය. මුල කිිවනේ සියලු සත්වය කොට පහට බෙදන සබ්බේ සත්තා සබ්බේ පාන සබ්බේ භූතා සබ්බේ පුද්ගලා සබ්බේ අත්ත භාව පරියාාපන්නා කියල ඒ වගේ දිසා මුල් කරගෙන භාාවනක ො ප නැගෙන හිර දිසාාවෙන් තමයි සාමාන්‍ය භාවනාව පටන්ගන මෛත්‍රී කරන කොට මුදදිතා තිකන කොට බදුජාණන් වන්සේ බද්ධත්වයට පත්වන්න භාවනාවට බැසගෙනදී නැගෙනහිර දිසාාව බලාගෙන වාඩය වඋනා කියල සම්මතයේ සඳහන් වෙනවා. ඒ නිසා භාාවනනාපටం ගන්න නැගෙන හිර. ත නගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයු ලද සැපති නො පිරිහෙත්වා. නැගෙන දිසාාවේ සිටින සියලු සත්වයු ලද කායික සැපති නො පිරිහෙත්තුවා ද මානසික සැපති නො රිරෙතුවා ලද සාමි සැපති නො පිරිහෙත්තුවා ද නිරාමි ැපති නො රිහෙතුවා දී වශ ය විදිහයට හිතවා. ආනහෙම දිසා දහයටම. ප්‍රධාන දිසා අටයි ප්‍රධාන දිසා හතරයි අනුදිසා හතරයි අටයි උඩයි අටයි දෙකයි ඉදය දස දිසාවටම මුදිතාව පතුරුණු මෙන්න මේ මුදිිතාාවභහාවන හොදට කරන කොට සමාධිය වැඩෙනෝ සමාධය වැෙන හිතට යතතා බූධ ඥාන දර්ශනය පහල වෙනවා ඇත්තේ ඇති හැටින් වටා ගන්න පුලුවන්ගම ලැබෙනවා විද්‍යාාවවි මුක්තිය උපදවාගෙන කෙලෙස් සහමුලින්ම ප්‍රාණය කරන්න පුළුවන්ගම ලැබෙන ඉති අන්න කියනම් කෙලෙස් ප්‍රාණකිරීමේ ක්‍රමතුනින් කෙලෙස් ප්‍රහාණය කරන්න ලැබ නොවිතරක් නෙවයි එත්තෙක් සංසාරයේහැරිසරණ කිසිම ආත්මභාවයකදේ කාගෙවත් ඉරිසිියාවකට ලක් නොවී ජීවත්වන්න ඒ කාන්තයෙන්ම මේ මුදිතා භාවනාව උපකාරවෙනවා. ඉතිං එවන් වටිනා භාවනාවක් ඔබබේ ජීවිතය තුළ හොඳින් හුරුපුරුදු කරගන්න වෑයම් කරන්න ඒ සඳහාපින්වත් ඔබ හැම දෙනාටම මුදිතා භාවනාව සිදු කරන්නේ කෙසේද කියන මාතෘකාව යටතේ මේ කරන ලද කරුණු පැහැදිලිකිරීම උපකාරයක්ම වේවා මේඋතුම් කුසල්බෙලෙන් හැමට අමා නිවන් සුවමත් වේවා කියලා සාධහෝ කියල ප්‍රාර්ථනා කරන්න. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අදදවස්සේ ධර්මානු ශාසනාවේ දායිකක්තයන් අරමුණු ඉදිරිපත් කරන්නට මාර්තු මස සි අට වනදිින්ට අස වෙන්නේ උපන්දිනය සමරන සිරිල් රාචපක්ෂ මැත්තුමාට ධර්ම අබෝධය සඳහාත්. අප්‍රේල් විසින් නමවන දින උපන්දිනය සමන්න නදුන් පොතනුවන්ට නිර්මාණ නිකිල සෙනාරා දරුවන්ට වර්ග පරම්පරාවේ මීගිය සුජිවත්ත, සිටින සහ සිල්ම දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්දිිශනා වෙදදාායිකත්තයගෙන කටතු කනවා කෑගල්ල දේවාලේගම කෙසෙල් වත්තු ගොඩ ඩ. හතලි සයේ පදිංචි චන්ද්‍රා රාජපක්ෂ මහත්මියය විසින්. කුඩා වැව අඩපපරගම පදිංචිව සිටි. එම ලීලාවත්තී මත්ධරාල මෑනියන් අබහප්‍රප්තියේ මාර්තව විසින් නම හොනදට වසර දහටක් පිරිම සහ ඩම් බෙබිනෝනා මෑයිය බහ ප්‍රාප්වේ දිනිට වසර පහක් පිරිම නිමිති කරගෙන එම මෑනිවරුන්ට උතුම් නිර්වාණස්සවයේ සඳහා මෙම ධර්ම දශාව හේතුවේවා කුඩා වැව අඩපපරගම පදිංචිව සිට මීට වසර විසිහතකට පෙර අබා ප්‍රාප්තු, ඇල්බට් රාලාහමි පියයාාට, කාක්ක පල්ලයේ සිෙරි සුජාත විදුහලේ විදුහල් ප්‍රතිව සිටිේද ීට වසර විසිහතකට පෙර හදිසි අනතුරකින් අභාවට පත්තුූ MCA. පෙේරා මැත්තුමන්ට ගාවිනී විමලවීරසහා. කුසුම් රණවර යන සොහිරන්ට ගල්ලේ හපුගල පදිංචිව සිටි පමෝත් බංචිත තරුණ පුතුනුවන්ට චන්ඩා ලාලන, කාසහරයට අගනෝනා ආච්චි අම්මාට කිම්ඹල අපිටේ පදිංචව සිටි සුමනාවති පුංච අම්මාට ප්‍රධන එම පවුලට සම්බන්ධ පින් බලාපොරොත්තුන් සින සිලුම ඥාතීන්ට පින් පැමණවීම. සුමන දස්සහාM විචාවිනෝනා ප්‍රධාන සිලුම ඥාතීන්ට්‍රත් ගුඩා වැැව පොන්නං කන්නේයේ විහාරස්ථානයේ අපොවත්ති වදාළ සසිලුම සෝමින් රැන්් වහන්සේලට මෝගම සිවල ස්වාමින් වහන්සට අපපවත්ති වදාළ සිලුම සංඟරුන්ට නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්මාබෝධය පිණස මේ පින උපකාරව වසුජුවත් සින්න පෝඩන්කන්නේ නිවිසාරාම විහාරාධිපති පූජී, බුදතල සාර්ධ ස්වාමින් දරැන්් වහන්සටසාහතුූ දරුවන් ඥාතින් සිල දෙනට නිදුක් නේරකිසුව. ම ර්මදශනාවේ දායිකරත්යගෙන කටතු කන්නනවා ක්ක පල්ලි පබල පදිංචි විශ්ඨාමලත් විදුහල් පපතිනී, අමරාජයින්සිංහ හත්මී ප්‍රධාන පවල සේල දෙෙනනා විසින්. දෙදදාහ ශස්තුන මාර්ත විසිටහන දිනු පන්දිනය සමරණ W දනුජ නැත්මින් පුත්‍රර නිදුක් නිරෝගී දීර් කාංශ ප්‍රර්ථනා කිරීමත්ඒ සමග මපල උදරව ඇත්නම් ඒවා දුරවිත්‍ර විදිරත්නයේ පිහිට ආරක්ෂා සලසේ වයි පතන්නේ. දෙමෝපියන් දෙපල දෙ පාශයම සජිවත් සිින්න දෙමෝපියන්ට නිදුක් නේරෝගී සුව ප්‍රාර්ථනා කිරමත් පින් බනාපොරොත්වයෙන් සිටින මීගිය ඥාතින් වේනම් මේ පින් අනමුදන්වේ ඔන්ගේ බවගමන සුගති වීවායි ප්‍රාර්ථනා කිරරිමත් දේශකයන් වහන්සේ තත් ධර්ම ස්ට්‍රවෝනි කළ සිලු දෙනාට මේ පින් උතුම් ධර්මාබෝධය පිණිසම හේතු වේවායි පතමින් ධර්ම දේශනාවේ දායිකත්තය ගැෙන කටතු කරනවා එක්සත් රාජධානයේ නිෙව් හෑම්හි වෙසන චමෝත් මදුශ්‍ය හතා විසින්න. දෙදාහ ශිස්තුනේ මාර්තු විසි අට වනදිින්ට හැත්තැ එක්න උපන්දිනය පසු කරන ජයන්තිමාවත්ත අංගොඩ හිමුටාන වත්ත පදිංචි අංක දෙසියති සතර හතර ජීහි වෙසෙන දෙදිදාා ශස්තුනේ පෙබරවාරරිී විසි වන තින පරලෝ සැපත්වන්නට එදනු. ඒජී සුනිල් ශාන්ත පානන්ට වසර දහමනට පෙර පරලෝ සැපත් විවෙමලා තිෙන්න කෝන් මෑනියන් සහ වසර තුනට පෙරල්ලෝ සැපත් පදමිනි ගුණවර්ධන නැදා ඇතු, සතර වර්ගේම සංසරගත පින් බලාපොරොත්වන සිරුම ාතිිතමිත්‍රාදීන්ට මේ පින අනුමෝදන්වේවා සහදර සෞදරයන් දුදර්මුණ බරන් සැමට දේකන් වහන්සඇතු ධර්මශත්‍රවනෙ එකල සිරුදිනාට නිදුක් නරෝගෙස්ව ප්‍රාර්ථනා කරමින් ධර්මදශනාව දානායිකත්තයගෙන කටයුතු කනවා කදාන පොල් පිටි මෝ ලා අංක හරසි ඇත්තෙන් තුනේ පදංචි දුලානි රොමනිිකා දේනිහා හන්සක නිරෝෂන් පුතනුවන් විසේ. දෙදාස්දාාටේ මාර්ත විසි අටවන දින මියගේ KේKේ සුසන්ත පිරිස් අබේරත්න දෑබර පියානන්ට පින් අනුෝදන් කිරීමත් මිට වස්සරෙ කොල්හකට පෙර ියගේ WP ධර්ම දස්ස පියානන්ට පින් අනුමෝදන් කිරීමත්. සුජිවත්ත සින්න ධයබර දය පිරිස් අබේරත්න මනියන්ට සMD. ප්‍රේ අවති මේනියන්ට නිඳදුක් නීෝගේ චිර චිවනය ප්‍රාර්ථනා කිරීමක්. ධෑබර දේනිය බුත්මි සවාමයා රුවන්සා සහදර සෞදරයන්ට තුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමක් දනුචි විනුද්ධි සහල්ලි සයුනි යන දදු දරුවන්ට සහ විෙනුද්ධ පුතාට තුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාන්ථනා කරමින් ධර්මදශ්නාව දදායයිකත්තය ගෙන කටුතු කනවා දොඩංගොඩ ගං ඉම පදිංචිකේ කේස් ලක්මාලි අභේරත්න මහත්මිය විසින්. වසර ධාහතුනකට පෙරෙනම්, දෙදහස් දායිවර්ශය පරලෝ සැපත්තුූ ඒ සුනිත්‍ර අමරසිංහ ආද්‍රණය මෑණියන්ට සහ. වසර දොල්හක්කට පෙරේෙනම්, දෙදහස් එකකොලා වසරේ පරලෝ සැපත්තු MR සෝපාල. දරනියය පියාණන්ට මෞව්පිය දෙදනාට පින් පෙත් අනමෝදන් කර නිවන් සුල්පාථනා කිරීම සහ මෙගසිරුම ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරමින් ධර්මතිශ්නාවේ දායකත්තේ ගෙන කටතුදු කනවා දෙකටන මල්වාන පාර අංක දෙසය හතලෙස්තුනෙන් එකහි පදිංචි උදේනි ධම්මිකා රාජපක්ෂ සමග චම්පා මල්කාන්ති රාජපක්ෂ දීනියන් දෙදෙන දැන් ගෞරනිය දේශකයන් වහන්සේ විසින් සිදු කරන පුුණ්‍ය අනමෝතන. හොඳයි පින්වත්න්නේ විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කරන්න අවකාශ සලසාදමින් ඉතාමුතුම් ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගත්ත මේ මොහුතේ රැස්කරගත්ත උදාරතර කුසල ශක්තිය දායකත්වය දරපු පින්වත් හැම දෙනාගේම නමින් පරලූසපත් සියලු ඥාතෙන්ටත් ශ්‍රාවක පින්වත්තුෝ බැහැම දෙනාගේම පරලූසපත් ඥාතීන්ටත් අනමෝදන් කරමු සියලු ඥාතේ හු පින් අනමෝදන්ව තම මන්ගේ භවගමන සුවපත් කරගෙන අමානිවනින් සැනසෙත්වා කිය සාද සා ලෝකයත් සම්බුද් සාාසනයත් සුරකින සියලු දෙවියූපින් අනමෝදන් වෙෙත්වා දායකත්වේ දරන්න පින්නතුන්ටත් එ පින්නතු නාශීරවාද කරන්න බලාපොරොත්තුන් හැම දෙ නාටමත් ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනනාටමත් ශ්‍රී ලංකා ගවානිද සංස්ථාවයි මේ උදාර කටයුත්ත සඳහා ඇපව කැපව කටයතු කරන කාරිවන්ඩලි පින්නතුන් සෑම් සේලුද නාටමත් ියන්ගේෙ හැමි රැකවරන ආරක්ෂාවවා ශීර්වාද රැකවරන සිද්ධකරත්වා ලක්වැසි ලුවෙසි හැමට දෙවියෝ ආශිර්වාද කරත්වා කියෙල සාධහෝ කියල දෙව මිය ධර්තර කුසල ධර්මය ගනන්තාශීර්වාද බල මහමින්න් පින්න අතො හැම දෙ නාටම කායික මානසික සුවපත්භාවය සැනසිල්ලවේවා. මෙලව සුවවේවා පරලෝ සුවවේවා හැකි තරා මික්මණින් නුතුම් අමාමහනිවන්සුව මත්වේවා කියලා. සාධූ කියල සාධ කරන්නසාතු ආකා සට්හාාච බුම්මට්හාා දේවානගා මහිද්දිිකා පුඥන්තන් අනමෝ දිත්වා චිරංරක් හන්තු සාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තු තුවං සදා ධර්ම ශ්‍රවනානිසන්සේෙන් හැමට උතුම් නිවන් සුව සැලසේවා. සා සුපින්නතනී අදවතුම්මෝ ධර්මානු ශාසනාවසදු කළ ගෞරුනීය දේශකයණන් වහන්සේ. කොළ මහත්ත බෞද්තාලෝක මාවතේ නාරත බෞද්ධ ධර්මායතන අධිපති ශාස්ත්‍රපති රාජකීය ප්ඩි පූජනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපහැම දෙෙනස්සාතුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නීරෝගේ සුව චිරචීවනය, ආර්ථනා කරසිටමු සාතුූ සාතුූ සාතු. ඔබක්තුපුරුවන් ජාතික න්ටලේපිවැනි ධර්මාම ශාස්සනාවක දයයිකත්තේ ලබාගන්න ලෙසේ නම් බිඳදුුව එක එකයි දෙකයි හැට නමේ හැත්ත එකයි හතලි ඔස්සේ ස්ට්‍රීලංකා ගුවන්දලි සස්නාවේ ආකමිකන් ශයාාමතන් මෙම ධර්මාම ශාසනාව ල්BC. ධර්ම දේශනා YouTube නාලිකාවොස්සෙත්තුඔබොට ස්ත්‍රවනය කරන්නට පුොළවා ඔබ සැමට සම්මා සම්බෝධ සරයි.